කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්ුණා. කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කැබිනට් සංශෝධනය සිද්ධ වෙන එක සති ගානක ඉඳලා තියුන්නේ නැහැ. කැබිනට් සංශෝධනය දැන්ටත් කරගෙන යනවා. හොඳේ ඒක අනවුන්ස් කරන දවසනේ තියෙන්නේ ප්‍රශ්නේ. එතකොට කැබිනට් සංශෝධනය මේ සතියේ නම් හිතන්න පුළුවන් මේ සතිය ඉවර වෙන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් ඒක. ගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවටත් දැසිර ජයසේකර මැතිවරයා පැමිණියේ නැහැ. අද දිනෙත් නැහැ. ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට එතුමා පැමිණියද? නැහැ. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැමිණියේ නැහැ. මොකක්ද හේතුව මතුව? ඒගොල්ලන්ගේ මාන්නේ. පෙන්නන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන විරුද්ධතාවයද? එතුමන්ලා විටින් විට කියනවා තාමත් උන් අරගමැති වෙනස් කිරීමේ තත්වයක ඉන්නවා වගේ ප්‍රකාශත් කරනවා. දැන් ඔබතුමා කිව්වා ඒක මාධ්‍ය විදිහට. මන්නම් ආරම්භ නෑ කවුරුවක්වත් කියනවා. ඊයේ බොහොම හොඳට අගමැතිතුමත් එක්ක කැබිනට් මණ්ඩලයේ කතා කරේ හිටියා ඔය කට්ටිය. දැන් උතර මේ මාධ්‍ය හමුවට දැයිචි දැයිචි අගමැතිවරු දෙන්නෙකුත් එක වෙලාවක හිටගෙන කතා කරන්නේ. කවුද නිල්ලවණ අගමැති? නෑ පෞගි දවසවල දැන් තමුන්නාදලා වාර්තා කරන්නේ. අපි දන්නේ නැති අගමැතිවරු. ඒ දෙන්නත් ඊයේ කතා කරේ. ඒකට බොහොම හොඳට කතා කරගෙන හිටියා. කවුද නිවන් සිරිපාල අගමැතිතුමාද? ඒක අහන්න ඕනේද? ජනාධිපතිතුමා ඉතින් දැන් බොරුව කවුද කිව්වේ කියලා තියෙනවානේ. දැන් දෙවෙනි ටොම්පචයා දෙක, පළවෙනි ටොම්පචයා අධ්‍යක්ෂණය කළ තියෙන රෝහිත සිල්වා, නිෂ්පාදනය සුමනා අමරසිංහ, මේ සැරේ ටොම්පචයා අධ්‍යක්ෂණය නිෂ්පාදනය සහ ගරු රඟපෑම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.